මිජෝම් සුලකුණාටුව මේවනට යාපනයේ සිට කිලෝමීටර් 400ක් පමණ උතුරු දෙසට වන්නට තමයි ස්ථානගතව පවතින්නේ. මේ පද්ධතිය ක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් ඉවතට, ඒ කියන්නේ වයඹතිසර ගමන් කරමින් උතුරු තමිල්නාඩු දෙසට තමයි පොදුරට ගමන් කිරීමේ හැකියාව තියෙන්නේ. කෙසේ නමුත් මේ පද්ධතියේ බලපෑම තවදුරටත් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට සහ යාපනයේ අර්ධද්වීපයට පවතිනවා. මේ නිසා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ප්‍රදේශයේ, විශේෂයෙන් අපි ගත්තොත් මන්නාරම සිට කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලේ දක්වා වෙරළට ඔබෙනන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60-70 පමණ දක්වා පිටින් පිට වැඩිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම රළ උස ඉහළ යන්න පුළුවන්. මේ නිසා විශේෂයෙන් උතුරු වෙරළ තීරයේ ධීවර සහ නාවික කටයුතු තවදුරටත් අවදානම් මට්ටමේ පවතිනවා. මේ සම්බන්ධ විශේෂයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක අපි ඉල්ලා සිටින්න කැමැති. ඒ වගේම බෙංගාල බොක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු වල තවදුරටත් යෙදීමෙන් වළකින ලෙස අපි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්න කැමැති. ඊට අමතරව දිවයිනේ සෙතු මුහුදු ප්‍රදේශය ගත්තොත් විශේෂයෙන් සෙතු මුහුදු ප්‍රදේශ හරහා මීට සුළං වේගයේ 60 කිලෝමීටර් 50-55 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින නිසා ඒ මුතු ජින්සමෙන් සුපිරි බව තාවරු කරගන්න දියවැඩියාව පරද්දන්න දේශලත් දිවර සහ නාවික ප්‍රජාව තවදුරටත් අවධානයෙන් කටයුතු කරන්න කෙනෙක් ඉල්ලා සිටින්න කැමති. ඒ වගේම ගොඩබිම කාලගුණ තත්ත්වයේ ගත්තොත් සිලිකුණාටුවට ඇදී යන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතිනවා. මේ නිසා විශේෂයෙන් අද දිනේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ වගේ පළාත්වල, ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත්, ඒ වගේම උතුරු පළාතේ බොහෝ කොටස්වලත් දවස පුරා වගේ අහස වලාකුලින් බරව පවතින, ඒ වගේම කඩින් කඩ වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ සමගම බස්නාහිර, සබරගමුව, මධ්‍යම වගේ පළාත් සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තැන් ස්ථානවලට මිලිමීටර් 75ක් වූත් අද වැසි ඇතිවීමේ හැකියාව අද දිනේදී පවතිනවා. මේ සම්බන්ධව විශේෂයෙන් අවධානයෙන් කටයුතු කරන්න කියන එක අපි සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි. දිනමින YouTube නාලිකාවෙන් ඔබ දැන්ම subscribe කරන්න.